දොයි අම්මා දොයි දොයිියෝ බායි අම්මා බායි බයිෝ අයි බෝවන් දුවල පුතාර සියලු දෙනාටම අදත් අපි... දුවල පුතාලත් එක්ක බොහම ලස්සන ගායනා වැරසටහනක් එකතු වෙන්නයි මේ අපේ සූදානම. අද දුවල පුතාලගේ මේ වැඩසටහන ලස්සන කරන්න මාත් එක්ක එකට එකතු වෙලා ඉන්නවාසාන්තන්තෝනි බාලිකා මහාවිද්‍යාලයේ නර්ථනාචාරතුමිය හඳුනාගල්මු අපයා කවුද කියලා ඇය තමයි දම්මිකා මල්කාන්ති ගුරමහත්මිය. එ වගේම සහයවාදනයෙන් වැඩ සටහන රසවත් කරන්න අපිත් එක එකතු වෙලා ඉන්නවා පයාගල සිරුකුරුස විද්‍යාලයේ නර්ථනාචාරය පුෂ්වමාල් ඉන්ද්‍රජිත් ගුරුමහත්ම. හොඳයි දුවලපුතාලා දැන් අපි සූදානන් වෙනවා දුවලපුතාලාගේ හයවෙනි ශ්‍රේණීයට නියමිත ජන ගායනා පිළි බඳර කතාභහ කරන්න. දැන් දුවලපුතාලා පහස්ශ්‍රේණිය ඉඳල තමයි හය ශ්‍රීණියට දුවල පුතාලා ආේ දන්න දිහට නම් දුවලපුතාලා පහසේණයේදී විවිධ කවී, ගායනා නර්තන විවිධ දේවල් කරලා ඉන්නේ. නමුත් දුවේ පුතේ අපි දැන් ඉන්නේ පහවසර නෙමෙ දැන් අපි ඉන්න හයවසරේ. අපි හයවසරට ආවට පස්සේ අපිට තීනව දුවේ පුතේ විධමත් විශය නිර්දේශයක්. එතකොට ඒ නර්තන විශයනිර්දේශයේ, වෙනි වාරයට නියමිත ගායනා පාඩම තමයි අද අපි දුවල පුතාලත් එක්ක එකට එකතු වෙලා ගයන්න හදන්නේ. හැබැයි දුවේ පුතේ මේ පාඩම අපි ගයන්න ඉස්සෙල්ලා. ඒ පාඩම මොකදද කියලා හඳුල ගන්න ඕනේ. දැන් තිරේ දිස්වන දුවල පුතාරට පේනවා නැලවිලිකවි ලීකෙලිකවි කලගෙඩිකවි වන්නම්. මෙන්න මේ ගායනාවල, සාමාජය හා සංස්කෘතික පසුබිම හඳුනා ගැනීම. හැබැයි දුවලපුතාලා මේ ගැන නම් අංහිතන්නේ දන්නේ නෑ. දැන් හයේ ගෙනගන්න කොට මේ ගැන තාම ඉගෙනගෙන නෑනෙ. ඔන්න එහෙනම් අද අපි ඉගෙනගමු මේ නැලවිලිකවි ලීකෙලිකවි කලගෙඩිකවි සහ වන්නම් ගායනාවල සාමාජීය සංස්කෘතික පසුබිම මොකක්ද කියලා. දැ දලපුතාලට ඊටත් ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන මේ ජනගායනාවල පසුබිම මොකක්ද කියලා. දැන් දුවලපුතාල ඔක්කොම මේ ජනගායනා ගායනා කරලා තිනවාේ මන්දන්නවා දුවල පුතාල පැල් කවි කියල තිීනෝ පතල් කවි කියල ති නෝ ගොයම් කවි කියල තිනවා කලගිඩි කවි කියල ති නෝ. ලී කෙලි කවි කියල තිීනෝ ඒවිතරක් නෙමෙයි ලස්සන ලස්සන සින්දුදත් කියල තිනවා. මතකයි පහවසර පොතේ ලස්සන ලස්සනසිදු ගොඩාක් තිබුණ. දැන් ඒවත් කියලා තමයි දුවල පුතාල ඇවිල්ල ඉන්නේ. හොඳයි දුවේ පුතේ අපි එහෙමනං ජනගායනාවල පසු බිම පිළිබඳ හඳුනා ගමු. ජනගායනාවක් කියලා කියන්නේ දුවලපුතාල දන්නවා. අපි ගැමි ජනයා අතරින් තමයි මේ ගැමි ගායනා බිහි වුණේ. හැබැයි මේ ගම්බද ඉන්න ගැමි ජනතාව දුවලපුතාල දන්නවා, විධ වෘර්තීන් වල නියලිලා සිටියා. මොනවද මේ විවිධ වෘතීන් කියන්නේ. අපේ ගැමියෝ ජීවන වෘතීන් හැටියට පැල්රැක්කා පතල්කර්මාන්තයේ යෙදුනා එවගේම කෘෂිකර්මාන්තයේ යෙදුනා මේ වගේ විවිධ වෘතීන් එක්ක නියලිලා තමයි අපේ ගැමි ජනතාව වැඩ කටයුතු කරේ. එතකොට මෙන්න මේ වැඩ කටයුතු කරනකොට දුවේ පුතේ මේ හැම අවස්ථාවකදීම ශාරීරිකව, වෙහෙසක් මහන්සියක් විඩාවක් දැනෙනවා. ඒ වගේම පාලුව කාන්සියක් දැනෙනවා. මෙන්න මේ අවස්ථාවලදී මේ ගොල්ලො මේ කරන කාර්ය පහසු කරගන්න. ඒවගේම ඒ කාරයෙන් ගතට දැනෙන වෙහෙස විඩාව මගහරවා ගන්න. ඒ විතරක් නෙමෙයි විනෝධයක් සතුටක් විදනයක් ලබන්න මේගොල්ලෝ ජන කවිකිව්වා. හ මේවා කිසිම පොත්තපතක ලිය විච්චදේවල් නිමේදුවේ පුතේ. හැබැයි මේ ජනතාවගේ හිතට දැනුණු හදවතට දැනිච්චදේ ඒගොල්ලෝ කවි පදවලට පෙරලුවා. හැබැයි ඒකට ඒගොල්ලෝ කවි පදවලට තාලයක් තියාගෙන නාදමාලාවකට අනුව ඒ කට්ටිය සාමූහෙව එකට ගායනා කලාා. මෙන්න මෙහෙම ආරම්භවුණු ජනකවිය, ජනයා අතර පැවතිලා ජනයා අතරම ආරක්ෂා වුණා. ඒ ආරක්ෂ වුණු ජනකවිය අද විවිධ නාදමාලාවල්වලට අනුව එවගේම විවිධ තාලරූපොවලට අනුව අපි දායනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. දැ අපි බලමු මෙ තිරයේ දිස්වෙනව දුවේ පුතේ ජනකවිවල විශේෂ ලක්ෂණ කියලා. විදධ ජීවන වෘතීන් හා බැඳි ගායනා විශේෂයක් බව දැඳුවල පුතාලට එකමං කතා කරා. ඒ කාරණාව සම්බන්ධව විධ ජීවන වෘරතීන් එක බැදිච්ච ගායනා විශේෂයක් කියලා. මොනවද ීවන පුෘතීන් කියන්නේ වී ගොවි තැන පතල්කර්මාන්තය පැල්රැකීම මේ වගේ කර්මාන්ත. ඊළඟටට කියනවා විඩාව කාන්සිය දුරුකර ගැනීමට හා, ආගමිකහා සාමාජීය උත්සව අවස්ථාවලදී භක්තිය සතුට හා විනෝදය උදෙසා ගායනා කරපු බව. දැන් ඒක ගැනත් අප කතා කර අපි විඩාව කාන්සය මගහරවාගන්න මේ ජනකවි ගායනා කරා. ඒවගේම දුවේ පුතේ අපේ ආගමික අවස්ථාවල්වලදී අපිට හැමවෙලාවකම ගැමයා තමන්ගේ ආගම දහම අමත කරේ නෑ. මොන වැඩේ කරන්න ගියත් අපේ ගැමියෝ මුලින්ම ආගමට තැනදීල තමයි. සමන්ගේ වැඩේ ආරම්භ කළේ ඒක අදටත් අපේ ගැමියන් තුළ පවතින චාරිත්‍රයක්. ඒ වගේම ඒ ආගමික කටයුතුවලදී දෙවියන් පිළිබඳ විශ්වාසය තුනුරුවන් පිළිබඳ විශ්වාසය ගැන කියවෙන කවි අදටත් අපි ජනකවි අතර පවතිනවා. අපි ඉදිරියේ දී එවැනි ගායනා කියපයපුත් දුවල පුතරට අහන්න සලස්සෙනවා. ගේම දුවේ පුතේ විනෝදය උදෙසා අපි මේ සියලු දේවල් ගායනා කරමින්. අපි ලැබිය මොකක්ද සතුටක් ප්‍රීතියක් විනෝදයක්. ඒවගේම තමයි මේ ජනකවිවල භාෂාව සරලයි. දැන් දුවල පුතාලට ඉදිරියේදී මේ ජනකවි ගායනා කරනකොට, දුවල පුතාට පැහැදිලිව දැකගන්න පුළුවන් මේ භාෂාව වචචන මොනතරම් සරලද කියලා. මේ වචන අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන වචන. පරිසරයෙන් අපේ නිතර ගෙවල් දොරවල කතා කරන ඒවගේ වචන තමයි මේකට අපි යොදාගෙන තියෙන්. ඒකයි අපි මේ භාෂාව සරලයි කියලා කියන්නේ. ඒවගේම දුවේ පුතේ නාදමාලාව සහ තාල ඒවත් සරලයි. මහා විශාල ලොකුූ නාද මාලාවල් නෑ මේවලට ඒවගේ මේවල තාලත් ඉතාම සරලයි. දුවල පුතාලට බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ග්‍රහණය කරගන්න පුළුවන් අව බෝධ කරගන්න පුළුවන් නාදමාලාවන් තමයි ජනගායනාවල තියෙන්නේ. ඒ වගේම මංර් කලින් කිව්ව වගේ ගැමි ඇදහිලි විශ්වාස, සහජීවනය ඒ ඒ වෘතීන්ට අදාළ මෙවලම් පිළිබඳ විස්තරත් මේ ජනකවිවලින් විස්සර කරෙනවා. මෙවලන් කියලා කිව් ගහම දුවේ පුතේ අපේ ජනගීතය හා එක්ක බැදිිච්චම දෙයක් තමයි ගැමි නැටුම කියනක. එතකොට මේ ගැමි නැටුමේදී ඒ. උපරණ නැත්තන්ගේ මෙවලම් භාවිතා කර දැවදාහරණයක් හැටියට අපි ගැත්තොත් අපි කියනවා කුළු නැටුමේ කවි එතකොට මෙවලම තමයි කුල්ල අපි ලී කෙලි කවි කියනවා ලී කෙලි කවි කියනකොට ඒක මෙවලම තමයි ලී කැබලි දෙකා. අන්න ඒ වගේ හැම ගැමි නැටුමකටම උපකරණයක් භාවිතා කරනවා මෙවලමක් භාවිතා කරනවා. ඒ පිළිබඳවත් මේ ගායනාවලින් කියවෙනවා. එතකොට දැන් ඔන්න අප ජනකවි කියන්න මොනවද. කියලා හඳුන ගත්තා ඉරඟට ජනකවයේ විශේෂ ලක්‍ෂණ මොනවද කියලා අපි හඳුන ගත්තා. දැන් දුවල පුතාලා මේ සෙල්ලක්ම මම ඉතාමත් මොහොදින් පැහැදිලි කරේ දුවල පුතාක් දැන් හය විනිස්වේනිනෙ ඉන්න. එතකොට දුවේ පුතේ අපි පුංචි කාලේ ඉඳ ලම අපි ඉගෙනගන්න ඕනේ. අපේ දේවල් මොනවද. මේ ජනකවිය කියන දුව පුතේ අපේ දේවල්. අපේ සංස්කෘතිය අපිට ලැබිලතින දායා දෙයක්. එතකොට අපි තවත් සංස්කෘතියක දෙයක් ඉගෙනගන්න ඉස්සෙල්ල අපේ සංස්කෘතියද අප දැනගන්න ඕනේ. තොට අපිට අපේ සංස්කෘතිය කියලා පෙන්නන්න තියෙන්නේ අපේ දේවල්. එහම නන්දුව පුතේ කිසිම දවසක මේ ජනකවිිය කියනක දොල පුතාලගේ හදවතින් කවදාකත් ඇත් කරගන්න එපා. මෙ ජනකවිය තුළින් අපි ජීවිතයට බොහෝ දේවල් ලබා ගන්න පුළුවන්. ජීවි බොහෝ සතුටක් ලබන්න පුළුවන්, විනෝධයක් ලබන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපට අමතක නොකර අපේ හදවතේ තියාගන්න ඕනේ මේ ජනකවිය. අපි හයනෙමෙයි හතට අටට නමේට මෙහම අපි ගිහිල්ලා අවසාන අපි පාසෙලෙෙන් නික්ම යන කාලෙක අපි සමාජයට ගියත් අපිට මේ ජනකවයේ රසය. ජනකවියේ රසේතුනින් ලැබුණු විින්දනය, ඒතුනින් අපිට දැනවුුණ හදවතර දැනිච්ච පනිවිඩය. ඒ හදවතට දැනිච්ච පනිවිඩයත් එක්ක අපි ජනතාවත් එක් කොහොමද වැඩ කටයුතු කරන්නේ. ඒ ජනතාවගේ දුක වේදනාව අපි කොහොමද හඳුන ගන්නේ. අන්න ඒ දේ අපි ලබාගන්න ජීවිත පුරුද්දක්. අපි ජනකවිය කිව්වා නාදමාලාව හඳුන ගත්තා එක තාලරූපය හඳුනගත්තා. නමුත් දුවේ පුතේ. අපි එතනින් නවති නෑ. අපි එතනින් නිහාට ජීවිතයට යමක් දුවලපුතාලට දෙන්න ඕන. අපි දායාද කරන්න ඕන ජීවිතෙර දෙයක්. ඒ දෙන්න මොකක්ද මෙන්න මේ ජනකවිය තුළින් අපි කොහොමද යම් පුද්ගලයකුගේ හදවතක් තියන දුකවේදනාව හඳුනගන්නේ. අන්න ඒක අපේ අද බොහෝ දෙනාතර නැති දෙයක්. අද අපේ බොහෝ සමාජයේ බොහෝ පිරිස් කෙනෙකුගේ දුකක් හඳුනන්න ෑ. කෙනෙකුගේ වේදනාව දැකලා ඇහට කඳුලක් වඋනන්නෑ. කෙනෙක්ගේ සතක් සිවපාවක් මැරිලා හිටියත් අපිට ඒ දුකවේදනාව දැනෙනෑ. අන්න එවැනි සමාජයක පුතේ අද පීන්නේ. නමුත් අපිටම ජනකවිය තුළින් අපි මේ දේවල් ඉගෙනගල තියෙනවන හදවතර අපි කතා කරලා තියෙනවන දුවල පුතාලට කවදක්කත් අම්මතක වෙන එකක් නෑ. අද මේ ජනකවිියෙන් අපි ඉගෙනගත්තු දේවල් මොනවද කියනක. එහමනන් දුවය පුතේ. ඊළඟට අපි යොමු වෙනවා ඕගුල්ලෝදෙන් හතරේ පහේ ශ්‍රීණිවල ඉගෙනගෙන තියෙන ජනකවි මම දැන් සිහිපත් කරා මොනවදේව කියලා. ලී කෙලි කලගෙඩි කුල්ලු ඒ වගේම අනාගහතාත්මක කවි පතල්කවි පාරුකවි කරත්තකවි මේ කවි බොෝ දේවල් ගයනා කරතියන. අපි දැන් බලමු නැලවිලි ගායනා පිළිබඳ බස්තරේ. දැන් දුවපු පුතාලට රූපරාමේ දිස්වෙනවා පුංචි දරුවටිකක් බෝනිික් කොටිකක් අරගන නලවන්න හදන හැටි. දැන් දුවල පුතාලට මතක් වෙන ඇති. නේ අම්ම මාව නලවපු ඇටි මාව කොහොමද නිදි කරන්න අම්ම කල්විකිව්ව හැටි මේ හැම දෙයක්ම දුවල පුතාලට දැක් චිත්‍රයක් වගේ මැවෙනව ඇති. හොඳයි දුවේ පුතේ. දැම්ම නැලවිලි කවි ගායනය කරනකොට අපිට දැනෙන් ඕන පුතේ හදවතට ආදරය, දයාව සනෙහස ලෙංගතුකම කියන එක අපේ හදවතට දැනෙන් ඕනේ. එහෙම දැනෙන්න කවි තමයි අපි නැලවිලි කවි කියලා කියන්නේ. දරුවෙක් නැලවෙන්නේ අම්මගේ ආදරය, අම්මගේ උන්නුසුම, අම්මගේ දයාව අම්මගේ සෙනෙහස ලැබෙනකොට තමයි. දරුවෙක් නැලවෙන්නේ. ඒ නැලවෙන ස්වභාවය ඒ නැලවෙන රිද්මය තමයි මේ නැලවිලි ගීය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ නැලවිලිගී දුවේ පුතේ අප සිංහල ජනතාවට පමණක් නෙවෙයි. විවිධ ජාතීන්වලට ආවේ නිකයි. විවිධ ජා නැලවිලි කවිගායනා කරනවා. අපි අපේ ජනකවිත්. අපි ගායනා කරන්න ඕනේ එතකොට මේ ජනකවි ගායනා කරන්නොට දුවල පුතේ හරියට අපි ගැයියොත් අද දුවල පුතාලා ඔ කෝටම නිදාගන්නත් පුළුවක්. නහෙද මේ ආදමාලාට ගායනකොත් ොන්න ඔක් කොටම නිද ඇයි අද එතකොට අපි එහෙනම් බලමු ඊළඟට මේ ජන නැලවිලි කවිත් එක්කම අපි ඊළඟට දැනගන්න ඕනේ තවත් ගායනයක් තියෙනවා කලගෙඩි නැටුම පිළිබඳ. හොඳයි දුවේ පුතේ දැ තිරයේ දස්වෙනවා කලගිඩි නර්ථනය යෙදන අපේ කාන්තාවන් කීප දෙෙනෙක්. එතකොට බලන්න ඒ උපකරණය තමයි කලේ දැ අප කලිනුදුවේ පුතේ කතා කරන මෙවලම් භාවිතා කරනවා කියලා. එතකොට කලය අරගෙන තමයි මේ කලගෙඩි නැටුම අපි නිර්මාණය කරන්නේ. එතකොට කලගෙඩි කවි ගායනා කරමින් ඒ නැටුමට ජීවයක් ලස්සනක් සුන්දරත්වයක් ලැබෙනවා. එතකොට මේ කලගිඩි කියන්න පුතේ අපේ අයතා තියතේ ඉදල ජල ක්‍රීඩා ජල ක්‍රීඩා කරන තොර ජල ක්‍රීඩා කරනකොට දිය බුංගසනවා ඒවගේ විවිධ ජලයේ ක්‍රීඩා කරන අවස්ථාවල් තියනවා. අන්න ඒවත් එක් බැදිිල තමයි මේ කලගෙඩි නර්තනය නිර්මාණය වෙලා තියෙන්නේ. කොට ඒ කලගිඩි ගායනාාවලදී විවිධ නාදරූප අනුව විවිධතාලවලට කලගෙඩි කවි ගායනා කරනවා. ඒ වගේම පුතේ ඊළඟට අපිට තියෙනවා තිරයේ දිස්වෙනවා දුවල පුතාලට පේනවා අතට ලී පොලු දෙකක් අරගන කරන රංගනයක්. දුවල පුතාලගින් ඇහුවොත් මම ඒ මොකදදේ රංගණය කෙලා කියන්න පුළුවන්ද ඔවු ලී කෙලි නැටුම දුවල පුතාල දන්නවා ලී කෙල නටම මොකද දැන් දුවලපුතාල පාත්මික පන්තිවල මේ ගැන ඉගෙනගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට කැබලි දෙකක් අතටාරගෙන තාලානුකූලව කවි කියමින් තමයි මේ ලී කෙලි නර්තනය කරන්න. එතකොට මේ ලීකිලි නර්තනයේදී ගැහැනු පිරිමි දෙගොල්ලොම එකට එකතු වෙලත් ෙලි නර්තනය දෙෙනවා එවගේම පිරිමියයි විතරක් එකට එකතු වෙලා නර්තනය යෙදෙනවා. හැබැයි මේ නර්තනයේ දූලපුතාල දැනගන්න ඕනා. අර කලගිඩි නැටුමට වඩා මේකේ ඉඩ තා්ඩව කියන පුතේ තිකක් උඩ පැනලා දඟලලා කැරකිලා ඒවගේ විවිදධ චලන එක තමයි මේ ලී කෙලි නර්තනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇතකොට එතනදි ගායනා කරන කවි අපි කියනවා ලීකෙලි කවි කියලා. මේ ලීකෙලි කවි කියන්න ඉතාම පැරණි ගැමි නැටුමක් ලී කෙලි නටුම කියන්න. ඒ එම ගැම නැටුමත් එකක බැදිච්ච විධ නාදමාලාවල්වලට විවිධ තාලරූපවලට අනුව අපි ගායනා කරනවා. දැන් දුවේ පුතේ අපි බලමු නැලවිලි ගායනාාවල නියමිත තාලරූප හා නාදමාලා අනුගමනය කරමින් ගායනය ඉදිරිපත් කරන්නේ කොහොමද කියල එක. දැන් දුවල පුතාලට තිරයේ පේනවා ඉගෙනුම් පල කියලා කොටසක් තියෙනවා. මේ ඉගෙනුම් පලවල පලවිනි ඉගෙනුම් පලේ තමයි, නිවැරදි නාද රටා අනුගමනය කරමින් නැලවිලි කවි ගායනා කරනවා කියන එක. එහෙමනම් අපි හඳුනගන්න ඕනේ නැවිලි නිවැරදි නාද රටාව කුමක් ද කියලා. දෙවනි ඉගෙනුම් පලය නැලවිලි කවි ගායනයෙහි සුවිශේෂ ලක්ෂණ ඇති බව. අපි දැන් කතා කරා කලිනුත් නැලවිලි ගායනාවල තියෙන සුවිශේෂ ලක්ෂණ. ඒව තමයි අපිමංකෙටියෙන් නැවතත් දුවල පුතාලට පැහැදිලි කරන්නම් නැලවිලි කවි ගායනය තින සුවිශේෂ ලක්ෂණ කිව්හම ඒ ගායනයේ නාදමාලාව ඒ නැලවිල්ලි දරුවෙක් නලවන ස්වරූපයට තමයි නාදමාලාව සකස් වෙලා තියන. ඒ වගේ ඒවල වචන හරිම සරලයි දුවල පුතාලට බොහෝම හොඳින් මතක තියාගන්න පුළුවන්. නිතර තර එකම වචනය නිතර 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 නීතිතර යෙදෙනවා. දැ අප ඉරියේදී මේ කවි ගායනා කරනකොට ඩැන් අපේසාන්තන්තෝනි බාලිකාවේ ගුරුමහත්මය දැන් සූදානන් වෙලා ඉන්නවා දුවලත් එක්ක මේ දරු නැලවිලි ගායනය ඉදිරිපත් කරන්න බොහොම ප්‍රසවත් විදිහට. ඒ වගේම දුවේ පුතේ ඒවගේ මර අපි කිව්ව වගේ තවත් ගෙනුම් පලයක් තියෙනවා අපිට මේ දරුනැලවිලි ගායනා කරන්නේ කරන අවස්ථ දැ දරු නැලවිලි අපි දායනා කරන්නේ දරුවෙකු නාලවන කොට අපිදන්නව පුතේ දරුවෙකු නලවනවා අපිට ඒක විදිහට දරු අපි අලවනන අපේ අම්මල කොහමද අපේ දරු නලවන්න කියලා දුවල පුතාාව මතක් කරන්නකෝ. කහොම දරු නලවන්නේ කකුලේ තියලා නලවනවා හොඳයි කකුල් දෙකේ කියයල දරුන් අලබනවා ඉරඟට තව වඩාගෙන නලවනවා හරි හොඳයි. ඒවගේම දුවේ පුතේ තව අපි ඔය තොටිල්ලේ තියලත් දරු අලවනවා තොටිල්ල පදධනවන මෙහෙම ලස්සනට. ඒ රිත්මය අර නාදමාලාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. තොට ඔන්න ඔය ආකාරයට අපි දරුව අලවනව විවිදධ විදිහට. එවගේම සාමූහිකව ඒකළව තමන්ගේ හඬත් පාලනය කරින් තමයි පුතේ මේම ගයනා කරන්න ඕනේ. දැන් දරු නැලවිලි කවි ගායනා කරන්න පුතේ මහාහයිියෙන් කෑගහලා අ අපි පැල්කවි පතල්කවි තියෙනගේ කෑගහලකිවුවොත් මේ දරු නැලවේද. නෑනේ දරුව හඩනව බයවෙලා. එහෙනම් දරු නැලවෙන විදිහට අපේ හ හඳුන ගන්න ඕලි මොකද අපිට හඬ. තොර ඒකීය හඬ තලයක පිහිටවල හඬ පාලනයකින් යුතුව අපි ගායනා කරනකොට ලස්සනට ඒ නාද මාලාව අනුව ගායනාකරොත්න් දරුවෝ ඉතාම ඉක්මනින් නින්දට යනෝ. එහමනං අපි ඔන්න ඔය කියන ඉගෙනුම් පල ටික තමයි අපි දරුවන්ගෙන් බලාපොත්තු වෙන්නේ මේ පාඩම අවසානයේ. හොඳයි දේ පුතේ දැම්ම ඉගෙනුම් පලටික දලපුතාලක් හොඳට මතකයේ ඇතියාගෙන. එ මතකය තුළින් අපි ඊළඟට සූදානන්වෙමු මේ නැලවිලි කවි ගායනා කරන්න. දැන් දලපුතාලට පේනවා මේ තීර ඒරූපරාමේ දිස්වෙනවා නැලවිලිකවි. නැලවිලිකී කීපයක් ඒක දිස්වෙනවා. මුලින්ම තීනවා පුතේ අපිට නිතරම මංකිව්වනේ නිතර එකම වචනය නිතර නිතර යෙදෙනව කියලා මේ භාවාහිරි සරලයි කියලා ඔන්න පුතාලට ඒකින් පැහැදිවවා. ලවෙනිි කවේ තියෙනව පුතේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. නුම්බේ අම්මා කොතැනගියේ කිරියරවා එන්ට ගියේ. කිරිමුෘතිය ගගේගියයේ ගඟට උඩින් කොක්කු ගියේ. හොඳයි දුවේ පුතේ අපි මේ ගීතය අපේ සාන්තන්තෝනි බාලිකා විද්‍යාලයේ නර්ථනාචාරතුමිය, දම්ිකා මල් කාන්ති මහත්මියගේ හඬින් දැන් අපි අහල බලමු දයි දොයි දොයි දයිය බාබා බයි 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 දුව පුතේ දැන් අපේ නැලවිලි ගීතය බොහම රසවත්ව බොම ලස්සනට බොම රිත්මයකට අනුව අපේ දම්මිකා මල් කාන්ති ගුරුමහත්මය බොම අපපුරෝට ගායනා කරා. දැන් දුවලපුතාලට තිරේ දිස්වෙනවා තවත් නැලවිලි කවියක්. බලන්න ඒකෙ වචන ටික අත්තට වෙරල්ලු ඇහිඳගන්නේ. ඉන්නට පලා නෙලාගෙනේ. බරටම දර කඩාගෙනෙ. ඒ අම්මා විගසකිනේ. බලන්න අපේ සුන්දර පරිසරයක් එක් නිර්මාණය වෙච්චා අපූරු කවියක් ඒක නේද අපිට මතක් වෙනවා අපි කැලේ දුවල පැනල බෙලරු හහිඳදගෙන එනවා අම්මා පලාටික නෙලාගෙනයනවා දරටික ඔලිවෙතියාගෙන එනවා අම්මා හරි අපූරුවට ගැමි චරිතයක් අපේ අම්ම කියලා කියන්නේ. එහෙමන අපි බලමු දුවේ පුතේ ඒ මිස්ගි හඳින්ම ඒ කවිය කොහොමද ගායනා කරන්න කියලා.

දුවල පුතාලට මොම ලස්සනට බොම රසවත් විදිහට දරුණ ඇලිමිලි කවි දෙකක් ගායනා කරා. දැන් ඊළඟට දුව පුතේ තිරේ දිස්වෙනවා දොයි අම්මා දොයි දොයියෝ, බයි අම්මා බයි බයියෝ. ඔය පදකොටස දුවල පුතාලට මතක ඇති මම ආරම්භයේදී ගායනා කරගෙනවා. එහන් දේ පුතේ අපි බලමු ඒ ගීතය, මිස්ගේ හන්ඩින් මිස් කොහොමදගයන්න කියලා. යි දුවල පුතාලා දැන් ඒ ගීත තුනම බොම අප රසවිඳන්න ඇති මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම දුවේ පුතේ ඒ ගීත දෙක ඉතාමත්ම අපූරුවට රස විඳිමින් සතුටින් ඒ ගායනය අහගනන්න ඇති කලා මම විශ්වාස කරනවා. දැම් මේ රූපරාමුවයේ දිස්්වෙනවා තවත් නැලවිලි කවි තුන මේ කවි තුන දැන් අපි ඉස්සල්ලා මිස්ගේ හඳින් ගායනා කීපයක්ම ඇහුව දැන් මිසුත් මමත් දෙන්නම එකට එකතු වෙලා මේ නැලවිලි කවි ගායනා කරන්නයි සූදානක් වෙන්නේ. මුනිසිරිපා සිම්බිමින්නේ සම නොලගිරි පෙදසින්නේ. මද්ද සුලඟයි මේන මගේ පුතා නැලවෙන්නේ. හොන්ඳයි දියේ පුතේ මුනි සිරිපා සිිබි මින්නේ කියන නැලවිලිගීිය ගායනා කරන්නයි මම දැන් සූදානක් වෙන්න. මුුණසිරිපා සම්බිමින් සාමනොලගිරි පෙදේසින් මද සුලගයිමන්නේ මගේපුතා නැලවෙන उन्ने बब ए අපි ඒ ගීත තුනම නැවතවරක් අපි ගායනා කරමු දැදුවලට මතක් වෙන ඇති අම්ම කොහොමදමාව නැලෙවවේ එතකොට අපි දේපුතේ දරුවෙක් නලවනකොට අපි ඒ දරුවත්තික කතා කරන්න ඕනේ. ආදරය සෙනෙහස දයාව හදවත තුළ දරාගෙන ෝනි මේේ දරුවාව නලවන්න. කවදාක්කත් පුතේ අපිට කේන්තියක් ගිහිල්ල තරහවකින් අපිට දරුව නලවන්න බෑ නමුත් පුතේ අද වර්තමාන සමාජයේ දිහා බැලුවොත් අපි දරු අලවන්නේ කොහොමද. එකක කැසට්ට එක දානවා. එහෙම නැත්තං ඔකෝම පරිසරය න්න සත්තුන්ගේ නම්තිික කියනවා. කෑගානවා. හාහා හෝ හෝ හම්හම් ගානවා. මෙහෙම කියද්දි දරුවා අනේ බයට මොකද වෙන්නේ. බයටම නින්ද යනවා. හැබැයි දුවේ පුතේ. ඒ බයට නින්ද යන දරුවා අම්මා නිදි අහනේ. බොහොම ලස්සන්ට තියෙනවා වටේට කොට්ටතිකට් තියලා ආපස්සට අම්මට අඩි දෙකක් එන්න හම්බුවවෙන්න මේ දරුවවා හීනම් බයවෙලා කෑ ගහනවා අඩනවා. නැවතරක්ම්ම ගිල්ලාර විදිහටම තට්ටු කොල්ල වටට අයිත් වෙනවා. ඇයි මේ දරුවට එහෙම වනේ දරවා නැලවනේ නෑ දරුවා බය දරුව බයවුණනා. ඒ බයවිල්ලත් එක්කම දරුවා ටිකවෙලාවක් නිදාගෙන එක පාරට එහෙම නන්දුවේ පුතේ අපි ලස්සනට මේ කවිටික අර නැලවෙන විදිහටම ගායනාකරොන් අපිට දරුවාව හොඳින් නලවල නිදිකරවලා අප ඇදේ තියන. හැබැයි එහෙම ඇදේ තිබ්බාම අපි අම්මල සමහර වෙලාවට පුදදුම වෙලා බලන්නවා පැය දෙකක් පෑ තුනක් යනකම් මගේ පුතා ඇයි තාම ඇහැරුනේ නැත්තේ. තාමත්ම නිදිනිේ. ඇයි මේ ඒ දරුවා අවදිවෙන්නේ බොහොම හිනාවෙලා සතුටෙන් දරුවා සෙල්ලං කරකර ඇඳේ ලස්සනට ඉන්නවා හිනා වෙලා. බලන්න මොන තරම් ලස්සනයිද සුන්දරයිද කියලා එක. එනම් දරුවා හොඳින් නැලවෙලා නිදාගන්නවා දරුවා සතුටින්ං සනෙහසින් අවදි වෙනවා. අන්න එක තමයි අපි දරුවෙකුගේ. ැලවිලිගායකින් අපි දරුවෙන්ගින් බලාපොරොතුවෙන්න එ නඳදුවේ පුතේ අපි මේ වාදනයක් එක්ක පොඩක් මුසු වෙලා නැවත වරක් මේ ගායනා තුන අපි ගායනා කරමු. මුනිසිරිීපා සීබමින්න්නේ සාම soul nice. gai nice. ායනා කරේ දරු නැලවිලි කවි. දැන්දුවල පුතාලට හොඳයි පැහැදිල්ලි වෙනවා දැම්ේ දරු නැලවිලි කවි පිළිබඳ අපි බොහෝ කතා ඉදිරිපත් කරා ඒල ඉගෙනුම් පලගැන කතා කරා ඒවගේම ඊළඟට අපි යනවා. ඩී කෙලි කවිහා කල ගෙඩි කවි ගායනාවල නියමිත නාදමාලා තාලරූප හඳු නාගෙන කොහොමද ගායනා කරන්න කියලා. දැම්පුතේ ඒවලත් තිීනවා ම් පලවෙනි ඉගෙනුම් පලය තමයි නිවැරදි නාදරට්ටා අනුගමනය කරමින් ලී කෙලිකවි කල ගෙඩිකවි තාල තබා ගායනා කරන්න ඕනේ. එතකොට නිවැරදිී නාදමාලාව හඳුනාගන්න ඕන. ලී කෙලිකවි කියන්නේ මොනනාද මාලාවට. කලගෙඩිකවි කියන්නේ මොන නාදමාලාවෙන්ද. කොයි විදිහටද මේවලට තාලතියන්නේ මත්‍රා දෙකෙන් දෙකට තාලති නොද මත්‍රා තුනෙන්තුනට තාල තියෙනවද ඒ අපි අවබෝධ කරගන්න ඕේ. ඊළඟට නිවැරදි වචන උච්චාරණය කරමින් බෙරවාදනයට අනුව අදාළ කවි ගායනා කරන්න ඕනය. මේ හැම කවියක්ම නිවැරදි වචන උච්චාරණය කරන්න ඕනේ. ඒක පැහැදිලිවම අපි හඳුරගන්න ඕනේ මේ වචන මොනවද කියලා. එනිසා ඒවා හොඳින් මතකතියාගෙන උච්චාරණය කරලා මේ බෙරවාදනයක් එ එකට මේ අපි ගායනා කරන්න ඕනේ. ඊළඟ ගෙනුම් පලේ තමයි. හඬ පාලනය කර ගනිමින් ඒකීය හඬ තලයක පිහිටලා සාමූහිකව ගායනා කරන්න ඕනේ. දෙෙන් දුවල පුතාලට පැහැදිලිව කන්නට ඇහුනාා ඇහෙන් දැක්කා මමත් මිසුත් මේ දරු නැලබිලිකවි ගායනා කරනකොට ඒක තියන සුන්දරත්වය. කොච්චර චමත් කාර ජනකද. අපි එක හඬ තලයක ඉඳගෙන තමයි පුතේ කිව්ේ. එතකොට ඒ රසයක් තිීන වෙතකොට. අන්න ඒ වගේ අපි ලීකෙලිකවි කල ගිඩිකවි කියනකොටත්. රසයත් එක්ට තමයි අප ඒ කවි ගායනා කරන්න ඕන. ඒවගේ දුව පුතේ ස්වකීය හඬ තලය හඳුනාගන්න ඕනේ මට කියන්න පුළුවන් හඬ තලයක් ති නවා ඒවගේ මිස්ත කියන්න පුළුවන් හඩ තලයක්තියනවා. අන්නේ හඩ තලය අප එකිනෙකා එකිනෙකා හඳුනගැෙන තනි තනිව ගායනය කරන්න ඕනේ. එතකොට දුවල පුතාලට මෙන්න මේ ඉගෙනුම් පල ටික අපිට මෙන්න මේ ගායනා තුලින් දරුවන්ට ලබාදනයක තමයි අපි මේ කරන්නේ. හැබැයි අ මම කලින් කිව්ව වගේ අපි විභාගකට මේ කවිය ගායනා කරා ලකුණක් කරගත්තා එතනින් නෙමේ නවතින් ඕනේ. අපි එතිනින් එහාට මේවා පේ ජීවිතේයට එකතු කරගන රසවිින්දනයට යමක් විඳින් ගායනා කරන්න සතුටුවෙන්න විනෝදවෙන්න ඒවගේ අවස්ථාවලද අපි මේවා යොදාගන්න ඕනේ එනත්දුවේ පපුතේ. අපි බලමු ලී කෙලි කවි. දැ මේ ලී කෙලිකවි කියලා කියන්නේ අප අපි පෙන්ුව රූපරාමුවේ කලින් දුවලපුතාලට ලී කැබැලි දෙකක් අතට අරගෙන ඒ ලී දෙකෙන් තාලයේ වදිනවාඒවගේම ගායනය කරනවා ඒ වගේම නර්තනයක් ය දෙෙනවා. එතුන ක්‍රියාකාරකම් තුනක් මේක සිද්ධ වෙනවා. ලී දෙකෙන් එකට තාලයේ වදින ොලස්සනට ඒවගේම ගායනය යනවාඒවගේම වාදනයක් යනවා. මේ ගායනයයි වාදනයයි තාලයයි තුමම එකට මුසු වෙච්ච නර්තනයක් තමයි ලී කෙලි නැටුම කියල කියන්න. එගොට අප අතීතයේ තියනෙන ඉතා පැරණී ගැමි නැටුමක් තමයි ලී කෙි නටුම. දුවල පුතාලා පහවසරදි මේ වල කවි ගායනා කරා. දුවල පුතාද මතක ඇති එක පඳුරෙන් ලී සයක් කපාගෙන, එක උස ඇති සදේ නෙක්තෝරාගෙන. ගුරුන් අතටදී ලී බෙදවාගෙන, අපිත් කෙලි මුලී දෙපිල සැදීගෙන. චනට දොලපුතාලගගේ හැමෝගෙම මතකේ තියෙන වචනටිකක්. බලන්න වචන බොහොම සරලායි. එක පඳුරෙන් ලීසායක් කපාගෙන එක වස ඇති සදනෙක් තෝරාගෙන ගුරුන් අත්තටදී ලී බෙදවාගෙන අපිත් කෙලිමුලි දෙපිල සැදීගෙන. හොඳයි ද පුතේ ඒඒ නාද මාලාව අපි හඳුනු ගමු කොමද ගායනා කරන්න කියලා. දෙම කවිය ගායනා කරනට දුවලපුතා ට අරපි දරුණඇැලවිල්ල කිවවගෙන එමේ එකට වඩ හත් පසින්ම. වෙනස් නාදමාලාවක් තමයි මේ ලීකෙලිකවීතයෙන් එන දුවල පුතාල දන්නවා ජනකවෙන් ජනකවියට නාදමාලාවන් වෙනස් වෙනවා. එන අපි බලමු දුව පුතේ කොහොමද මේ කවිිය ගායනා කරන්නේ මම ඉස්සල්ල දුවල පුතාලට ගායනා කරනවා. දුවල පුතාල හොඳින් අහගන්න. නාදමාලා හොඳටට හිතට අරගන්න ග්‍රහණය කරගන්න. නැවතවරක් දුවල පුතාලත් එක්කම අපියකට ගායනා කරමු. මදැන්ක්ස්සල ගානා කරනවා දුවල පුතාලා හොඳරට අහගෙන ඉන්න. එක පාන්දූරෙන් ලිසායාකුකාපාගෙන එකඋස ඇති සාදනෙකුම් තෝරාගෙන ගුරුන්නතට දීලි බෙදවාගෙන ආපිත් කෙලි මුලි දෙපිල සැදීගෙන හොයි දුව පුතේ දැ අපි තාලම්පටත් එක් තමයි ගායනා කරේ තුොර දුවල පුතාරට පැහැදිලිවෙන්න නැති අපි තාලම්පටින් තාලය තිබ්බේ මාත්‍රා දෙකෙන් දෙට මාත්‍ර දෙකෙන් දෙකට අපි ෙන සුල්ලු තනිතිත සුල්ලු තනිතිත තමයි අපි තාලම්පට වාදනය කරේ. දැන් අපි බලමු බෙරවාදනයයි තාලම්පටයි ගායනයයි තුනම එකට ගිහාම මේකේ කොච්චර සුන්දරත්වයක් ඇතිවෙයිද කියලා. එක පඳුරෙන්ලි සයාකුකාපාගෙන එක වස ඇති සදිමෙකුන් තොරාගෙන ගොරුන්නතට දී බෙදවාගෙන අපිත්ගේ පුතාරට පැහදිලිවෙන්න ඇති කව අවසානයේ බොහම අලංකාර බෙරපදයකින් ඒ කව අපි අවසාන කරා. ඒකෙන් නර්තනයටත් ලොකු ප්‍රාසාංගික බවක් චමත්කාරයක් වෙනවා. වගේ ගායනයටත් ඒකෙන් ආලෝකයක් ලැබෙනවා. එවගේ ඊළගට බලමුදුව ඒ පුති දෙවෙනි කවිය. අහසේ දෙවියෝ රැස්ව සිටින්නයි පොළවේ දෙවියෝ බිම වැඳ ගන්ටයි. සතර වරම් දෙවී බලා සිටින්නයි. අද ලී කෙලීෙන් අපි දිනවන්නයි. ට මේ ලිෙලි ැටුමෙන් ඒගොල්ලො කොහොම මේ ීකිලි ැටුමෙන් ජයග්‍රහණයක් කරන්නේ. ඒ ජයග්‍රහණය සඳහා දෙව අන්ගේෙන් ඒ ගොල්ලෝ ආශිරුවාද බලාපොරත්තු වන මං හැමතිස්සම දල පුදලත්ක කිව්ව මේ ගැමි ගායනවල දේව විශවාසය දේව ඇදහිල්ල කියීන එක තියනවා. අන්නට ඊළඟ අපි හවිය ගායනා කරමු තාලම්පටයි බෙරවාදනයයි ගායනයයි එකට යම්. අහසේ දෙවියෝරැස්න්්‍රසිටින්නයි පොළවේ දෙවෝබිම වැදගන්නයි සතරවාරම් දෙවි පලාසටින්න්නයි අදලි කෙලීෙන්හවදිනවන්නයි හොඳයි දේපුතේ? දැන් අපි දුවලපුතාලත් එ එකට එකතු වෙලා බොහොම ලස්සනට දුවලපුතාලා නිවෙස්වල ඉඳලා බොම ලස්සනට මේ කවි ගායනා කරන්න පුළුවන් තිරේ දිස්වෙන දුවලපුතාට මතකයි මේ කවිය ඉනිසා අපි හඬ නගලා මේ කවිය ලස්සනට ගායනා කරමු. එක පාන්දුවරෙන්ලිසායාකුකාපාගෙන්න්න. එකවුස ඇති සධනික්තෝරාගෙන ගුරුන්නතට දී බිදවාගෙන අපිත් කෙලි මුලිදිිපිල සැදගෙන අසදිවියෝ අද ලීකෙලීෙන් නපදිනවන්නයි. හොඳයි දුවේ පුතේ අපි ලීකෙලි කවි දෙක නියමිත නාදමාලාව අනුගමනය කරමින් තාලම්පටට අනුකූලව බෙරවාදනයක් එක්ක එකට එකතු වෙලා දැන් අපි නැවත ගායනා කරමු. එක පඳුරල්ලි සයක්ුකාපාගෙන එක වස ඇතිසදිමි තෝරගන දුවේ පුතේ ඒි ඒ නාදමාලාවෙන් කවි දෙකක් ගායනා කර දැන් තිරයේ දිස්වෙනවා තවත් වෙනත් නාදමාලාවක කවයක්. ඉරට ඔබිය ඉරමුදුනේ සිටියා සඳට ඔබ සඳ වට තරු සිටියා. ලියට ඔබිය සුදුසේලය නෙරිය අපට ඔබිය සබ මැදලී කෙළියා. අපි කලින් ගායනය මත්‍රා දෙකෙන් දෙකට අපි ගායනා කලා මේ කවි අපි මාත්‍රා තුන මැදුම් තනිතිතට අනුවයි ගායනා කරන්නේ. හොඳයි අපි එහෙනම් බලමු ඒ ගීතය බොහොම පූරුවට ප්‍රසවත්ව ගයන්න වෙනත් නාදමාලාවකින් අපේ දම්මිකා මල්කාන්ති ගුරුමහත්මියයට අපි ආර මං ආර අධනා කරනවා ඒ කවිය ගායනා කරන්න. ඉරට ඔබයේ ඊරමුදුුණිසි. ට ඔබිය සන්දවාටතාරු සිීටිය ලියට ඔෝබිය සුදුු සේලය නේරිය අපට ඔබිය සබ මැද යිදුව කුතේ නැවතවරක් අපි මිස්ගේ හඬින්ම නැවතවරකේ ගායන අහල බලු මොකදේ නාදමාලා අපි ඉසල්ල කිවන අදමාලවට වඩා ටිකක් වෙනස් නිසා අපි දුවල පුතාලත්ක තවත් වරක් ගායනා කරම් ඉරට ඕබී පුතාලා දැන් නාදමාලා දෙකකින් ලීකෙලි කවි ගායනා දෙකක් ගෙනගත්තා මේ කවියම අපි ඔක්කොම එකට එකතු වෙලා බෙරවාදනයක් එ ත තව එක අවස්ථාවක් ගායනා කරමු. ඉට ෝග රමෝදනේ සිට ද පුතේ ඩැ දුවල පුතාලා මේ වෙන කොට දරු නැලවිලි කවිගායනය පිළිබඳවත් ඒවගේම ලී කෙලි කවි ගායනා පිළිබඳවත් නිවැරදි නාද මාලාව හඳුන ගත්තා ඒවගේම තාල රූප හඳුන ගත්තා නිවැරදි නාන්ද මාලාව හඳුන ගැන ගායනා කරා ඒ හැම ගායනාවකම ඉගෙනුම් පල පිළිබඳ අවබෝධයක් ලබාගත්තා. අපි මීළඟට දුවල පුතාලත් එක එකතු වෙනවා තවත් ජන කවි විශේෂයක් එක්ක. ඒ ජන කවි විශේෂය තමයි කලගෙඩි කවි ගායනය. දුවලපුතාලා පුංචිකාලින්දලම මේ කලගෙඩි කවි ගායනා කළ තිනවා. එනිසා මේ කලගෙඩි කවි නර්තනයේ යෙදෙන කොට තමයි මේ කළ ගෙඩි කවි ගායනා කරන්නේ ැන් දළලපුතාලට තිරේ දිස්වෙනවා මේ කලය අරගෙන බොම ලස්සනට මේ කාන්තාවන් තමයි වැඩිපුරම මේ කළගෙඩි ැ නර්තනයට සම්බන්ධ වෙන්නේ වැඩිපුරමනමයි නිරන්තරයෙන්ම මේ කලගිරි නැටුමට සම්බද්ධ වෙන කාන්තාව. එනිසා ඒක තියෙනවා සුකුමල බවක් කලගිලි නැටුමේ දැන් ලී කෙලි නැටු මේ සුකුමල බවක් නෑ ඒක තියන්නේ බොහොම තාණ්ඩව ලක්ෂණයක් අර මංකිවේ උඩ පැනලා කැරකිලා ඒවගේ චලන නමුත් කලයාරගෙන ඒ වගේ සෙල්ලන්ඳන්න බෑ කලෙන් තියන අපිට ඉතාමත්ම සුකුමල ක්‍රියාවන් ටිකක් තමයි කරන්න කලේ වතුරාරගෙන යනවා කලයිනේ තියාගෙන යනවා කලෙන් වතුරරගෙන නානවා ඔය වගේ බොම ලාලිත්්‍යෙමය සුන්දර නැටුමක් තමයි කළගෙඩි නැටුම. ඒ නැටුමෙදී ගායනා කරන කලගෙඩිකවි දෙකක් මේ තිරේ දිස්වෙනවා. පළවෙනිි කවිය තමයි පේලි ගැසී අඟනෝ සැරසීලා නීලවරල කුසුමන් ගවසාලා. නොවී සබ මැදට වැදීලා බාලලියෝ කල පිමිති සැදීලා. එහනන් දුවේ පුතේ මේ කලගෙඩි කවී ගායනය කරන්න අපේ දම්මිකා මල්කාන්ති ගුරු මහත්මියයටම කියරමු බොහම ලස්සනට අපුරුවට ප්‍රසවත්ව මේ කවිියත් ගායනා කරන්න කියලා පෙලිසදී අග නෝසැරසීලා මීලවරල මංගවසා පෝල නොවී සබ මැද්දෙටවෙදීලා බාලෙලියෝ කල බිම්බිද්ති සෙදීලා හොඳයි දුවේ පුතේ අපි ඒ කවි දෙකම බෙරවාදනයත් සමගම දායනා කරමුසදී

රේ තවත් ගායනයක් දිස්වෙනවා. ලත් පමණට මැටි ඉදිකරවාගෙන පත්බිඳලා කල ගෙඩි සදවාගෙන. අත්නෑරම කල ගෙඩිතෝරාගෙන සිත් සතොසින් කල පිම්බිම්මු සැදී ගෙන. හොඳයි දුව පුතේ ඒ අවිගායනාතුනම අපි එකට බෙරවාදනයක් එක ගායනා කරමු. ස. දුවල පුතාලා හය ශ්‍රේණයේ පලවෙනි වාරයට නියමිත නැලවිලිකවි කලගෙඩි කවි සහ ලී කෙලි කවි පිළිබඳව පසුබිම එවගේම ගායනාවල විශේෂ ලක්ෂණ එවගේ නාදමාලා තාලරූප පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. ඊළඟට දුවල පුතාලට තියෙනවා හය වසරටම නියමිත තවත් ගායනයක් වන්නමක්. වන්නම තමයි හනුමා වන්නම. මේකත් දොලපුතාලා පහවසරේදී ඉගෙනගෙන තියන වන්නමක්. නිරන්තරයේ දොලපුතාල මේ වන්නම දන්නවා හනුමා කියයන්නේ වඳුරෙකුගේ ගතිලක්ෂණ වදුුරකුගේ හැසිරීම් රටාව පිළිබඳ වර්ණනා කරන වන්නමක්. මාත්‍ර දෙක්ක සුල්ලු තනිතිතර තමයි මේ වන්නම අපි ගායනා කරන්නේ මේ වන්නම නටන්නේ. දලපුතාලට පේනව තිරේ දිස්වෙනවා බෙරපදය, හන්ද ගත්ත ගත් දොම්. අපි බලමු මේ මාත්‍ර දෙකෙන් දෙකට මේ බෙරපදය කොහොමද වාදනය කරන්න කියලා. හොඳයි. දැන් දුවලපුතාලට තාලම්පටත් ඇැහුුණ බෙරපදයක් ඇැහුණ. දැන් ඊළග්‍ර දුවලපුතාලට තිරේ දිස්වෙනවා වන්න මේ තානම. වන්න තානම දේපුතේ වන්නමක නාදමාලාව ගැන කියවෙන්නේ. වන්න මේ නාදමාලාව ගැන කියවෙන ස්ථානය තමයි වන්න මේේ තානම. එහෙමනම් අපි දැන් බලමු මෙ තානම කොහොමද ගායනා කරන්න කියලා. හැබැයි දුවේ පුතේ හයිවැනි ශ්‍රේණියයට දුවල පුතාලට මේ වන්නම නියමිතයි. නමුත් පලවෙනි වාරයට මෙක්. වන්න මේ කවි දෙකක් පමණයි දුවල පුතාලට ගයනා කරන්න තියෙන්නේ. එනිසා ඉතුරු කවිට්ටික අපිට ගායනා කරන්න වෙන්නේ දෙවැනිවාරයේ දී. එනිසා අපි පළවෙනිවාරයේදී තානමත් එක් ඒ කවි දෙක ගායනා කරමු. ම මස්සල දුවල පුතාලට ගයනා කරලා පෙන්නෙනවා හනුමා වන්නෙමේ තානම. තානම්ද නාතාම්ද නා තානම් දෙන්න. තානම්ද නාතනනතෙ තානම්ද නාතාම්ද නතානද තානම්ද නාතනන හොදයි දුවේ පුතේ අපි ඊළඟට බලමු බෙරවාදන ඇත් එක්ක කොහොමද තානම ගායනා කරන්න කියලා. නම්දන තම්දෙන තනදෙන ටනම් දෙෙන තන්නේනාති තනම්දෙන තදෙන තනම්දෙන තනම්දෙන ගන්නන හොඳයි දේ පුතේ දැන් අපි වන්න මේ තානමෙන් නාදමාලාව හඳුන ගත්තා. තැන් එහෙමන දුවල පුතාලට වන්න මේ කවි දෙකත් ඒ නාදමාලාවට මනුව ගායනා කරන්න පුළුවන්. එහෙම නන් දැන් අපි වන්න මේ කවි දෙක එම නාදමාලාවෙන්ම බෙරවාදනයක් එක එකට එකතු වෙලා ලස්සනට ගායනා කරමු. ගේරෙන්ගේට පැනලගෝ සෝයාූදම. වන්න මේ නාදමාලාව හඳුනාගෙන නිවැරදී තාලරූපය හඳුනාගෙන බෙරපදයට අනුව බෙරවාදනයට හඬ යොමු කරමින් අපි තානමත් කවි දෙකකුත් ගායනා කළා. දැන් මෙතෙක් අපි ඉගෙනගත්තුූ විෂය කරුණු වලින් අපිට ඊළඟට තියෙන දුවේ පුතේ ඇගයීම කරන්න. අපි, හැම පාඩමක්ම අවසානයේ ඇගයීමක් කරනවා. දුවලපුතාලට තිරේ දිස්වෙනවා. නියමිත නාදමාලා හා තාලරූප අනුගමනය කරමින් කණ්ඩායම් වශයෙන් ගායනා කරන්න. මොනවද ගායනා කරන්නේ නැලවිලිකවි ලී කෙලිකවි කලගෙඩි කවිහා හනුමා වන්නම. ඊළඟට දුවලපුතාල තනිතනිව මේ කවි ගායනා කරන්න ඕනේ. තනි තනිව ගායනා කරන්න ඕනේ. මොකද අපේ දූදරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණවලදී තනි තනිවම තමයි මේ කවි ගායනා කරන්න ඕනේ. එ නිසා දුවලපුතාලා නිවැරදිව ඒ හඬතලය ඒ නාදමාලාවඉතාල රූපය එසිියල් ලක්ම හොඳින් අවබෝධ කරගෙන ගායනා කරන්න ඕේ. ඊළඟට යෙනවා බෙරවාදනය හා එක්ව ගායනා කරන්න ඕන. ඉළංකරන තමයි දුවලපුතාලට මේ බෙරවාදනත් එක්ක එකට යන්න ඕනේ අපේ ගායනය. එතකොට තමයි ඒ ගායනය සුන්දරත්වය චමත්කාරය ලස්සන ඇතිවෙන්නේ. ඉලගේක තමයි ඒ ඒ ගායනාවල ගතිලක්ෂණය ස්මතුවන පරිදි. අන්න දොලපුතාලට අලුත් වචනය ගතිලක්ෂණය අපි ඕනෑම ජනකවියක නෑ වන්නමක ගති ලක්ෂණයක් තියනවා. අන්නේ ගතිලක්ෂණය ඇඟට දැනෙන්න අපි ගායනා කරන්න ඕන. සහර ළමයි ගායනා කරන්න ගෑම කිසිීම ගතිලක්ෂණයක් නෑ ඔහයේ කවිය කියාගෙන කියාගෙන යනවා රචණයක් කියය නොවගේ එහෙම උනාම එක ගීතවත් බවක් නෑ ලස්සනක් නෑ වින්දනයක් ලබන්න බෑ සතුටක් ලබන්න බෑ. අන්නේ ගතිලක්ෂණය අනුව දැි කිවේ ගති ලක්ෂනය තමයි ඔය. අනුමා වන්නම කලගිඩි කවී ලිකෙලි කවී දරුණ ැලවිිකවි ඔක්ොමක වී ගති ලක්ෂණය දැනන්න. අන්න ඒ දුවල පුතාල හොඳට මතක තියාගන්න ගායනයක් ඉදිරිපත් කරනකොට ඒ ගති ලක්ෂණය ඉස් මතුවන පරිදි නිවැරදි ඉරිියව්වලින් ඉදිරිපත් කරන්න ඕනේ.ඒවගේම භාව ප්‍රකාශණය මතුවෙන පරිදි ගායනයක් කරන්න ඕනේ දැ දුවල පුතාලට තිරේ දිස්වෙනවා. ම ගායියක් කරනකොට මස් ගායිනය කරනකොට අපි මුහුණේ මොනතරම් වෙනසක් වෙනවද. අන්න ඒ වෙනස දුවල පුතාලගේ මුහුණුවලත් අපි දකින්න ඕන ගායනයක් කරනකොට. සමහර වෙලාවට බයිවෙලා වගේ එකම ඉරියව්ුවක දිහා බලාගෙන ගායනා කරනවා. සමහර වෙලාවට ඇගේ කිසිම අ ගති ලක්ෂණයක් දැනෙන් නැති ගායනා කරනවා. එහෙ මුණම ඒ ගායනාවේ රසයක් නැති වෙනවා. දැන් දුවල පුතාලට අපි ගායනා කරනකොට රසයක් දැනුනානේ අන්නේ දැනිච්ච රසය දුවල පුතාලගින් අපිටත් දැනෙන් ඕන. ඒක නිසා තමයි අපි දුවල පුතාලත් එක්කත් මේ කවි ගායනා කරේ. ඔය කියන ඇගයිම් ටික අනුගමනය කරමින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා අර මංකිව්ව විදිහට කණ්ඩායම් වශයෙන් තනිතනිවමවෙරවාදනයට අනුව ගතිලක්ෂණය අනුව භාව ප්‍රකාශනය පරිදි ගයන්න පුරුදුවෙන් ඕන. ඒමනන් දුවේ පුතේ අද දවසේ අපි දුවල පුතාලත් එෙක්ක, ඉතාමත්ම රසවත් බොම අලංකාර ලස්සනම ලස්සන වැඩසටහනක් එක්කයි එකතු වනේ. අද අපිත් එක්ක ඒ වැඩසටහන ලස්සන කරගන්න මිස්කෙනකුත්තාවනේවගේම වාදනයරුත් අපිට සහය ලැබුණානේ තවත් ලස්සන වඋනා වැඩසටහන එහමනන් දුවපුතේ නිරන්තරයෙන් සත්තතා අභ්‍යාසය ය දෙන්න පුළුවන්. ඒ සඳහා අපේ චැනල් YouTube නාලිකාවෝස්සේ දුවල පුතාලට වැඩසටහන් සියල්ලක්ුම නැවත්ත බාලන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒව තුළින් දුවල පුතාලගේ අමතක වෙච්ච විෂයකරුණු ප්‍රායෝගික විශෂය කොටස් හොඳත අවබෝධ කරගන නිරන්තරයෙන් අභ්‍යාසය දෙන්න පුළුවන්. හොඳයි දේ පුතේ මේ වගේ ලස්සන රසවත් ගායනා පාඩමකින් නැවත දවසක පුතාලා හමු වෙනතුරු අපි පුතාලගෙන් සමුගන්නවා ආයි බෝවන්.